මේ අවුරුදු පහේදී ලංකාවේ නිදාසෙන් පස්සේ ඉතිහාසයේ නොකඩපු ආයෝජනයක් මේ සමාජ සේවයට අපි කළා තියෙනවා කියලා මම මතක් කරන්න කැමතියි. අද කියන්නේ ලංකාවේ සෞඛ්‍ය සේව දකුණු ආසියාවේ හොඳම එක කියලා අද පිළිගන්නවා. අලුත් විෂයන් ගෙනත් තියෙනවා. අද බලන්න ස්මාර්ට් ක්ලාස් රූම්ස් අපි ආරම්භ කරගෙන යනවා. අපි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වැඩි කරලා තියෙනවා. විශ්වවිද්‍යාල පීඨ 20ක් ඇති කරලා තියෙනවා. ශිෂ්‍ය නිවාස 100ක් ඇති කරලා තියෙනවා. මේක කරන්න ඒකාධිපති බලතල වුමනා නැහැ. මේක කරේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කළා. අදේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනවා. උදේ බලන්න රූපවාහිනිය නරඹන්නේ නැතිනේ එන්නේ ඉස්සෙල්ලා. මටයි වැඩියෙන්ම බැන්නේ. හැන්දෑවේ ගිහින් බලන්න මටයි වැඩියෙන්ම බනින්නේ. පොය දවසෙත් මට බැන්නා. ඉතින් එහෙම නිදහසක් කොහෙද තියෙන්නේ? දැන් සුදු වෑන් ගෙදෙට්ට එන්නේ නැහැ. කවුරු හරි කෝල් එකක් දුන්නොත් සුවසැරේ ඇම්බියුලන්ස් එක එයි. අන්නේ වෙනස අපි කළා තියෙන්නේ. ඒ නිදහස් වාතාවරණය උමනාද? මේ පත්වීම එන්නේ ඉස්සෙල්ලා පක්ෂයට බැඳෙන්න කිව්වද? වෙනත් පක්ෂයක ඉඳලා දෙන්නේ නැහැ කිව්වද? එහෙම මොකුත් නැහැ. මේ නිදහස් ක්‍රමයක් යටතේ තමයි මේ මුදල් වියදම් කරේ. සමහරු කියන අපිට ඒකාධිපති බලතල ඕන අපි මේ බලය ගත්තහම වැඩේ කරන්නම් කියලා. අපි වැඩේ කළා තියෙනවා බලේ නැතුව. ලංකා ඉතිහාසයේ නිදහසෙන් පස්සේ බහුතරයක් නැති එකම ආණ්ඩුව මේක. කොහොම හරි වැටෙන්නේ නැතුව අවුරුදු 4ක් ගෙනිච්චානේ. බඩගාගෙන හරි ගෙනිච්චා. ඇයි මේ වැඩ ටික කරන්න ඕන නිසා ජනතාවට. දැන් කියනවා ඒකාධිපති වෙන්න ඕනේ. ඒකාධිපති එක්ක ඕන රට හදන්න කියලා මේව හැදුවේ ඒකාධිපතියෙන්ද? ඒත් මතක තියාගන්න. මේ ඒකාධිපති වලින් මේව හදන්න බෑ. කැපවීමෙන් තමයි මේ වැඩ කටයුතු කරන්න පුළුවන්. එහෙනම් අවුරුදු 5ක් තියෙද්දී වුණ අපි ඉදිරියට ගෙන යන්න ක්‍රියා කරමු. දයාගමගේ පී හැරිසන් යන අමාත්‍යවරුන්ද මෙහිදී අදහස් පළ කළා. ඇඟලුම් කර්මාන්ත ශාලා එදා හතු පිපෙන්නා වගේ වැටුණා. ඒ වෙලාවේ ওই විපක්ෂය හිටපු උදවිය මොකද්ද කිව්වේ? කාන්තාවන්ට යට ඇඳුම් මහනවා. එදා 10%ක් තිබුණු අපනයන ආදායම 54%ක් වෙනකම් වැඩි වුණා. අදත් 43%ක් අපි අපනයන ආදායමක් ගේන්නේ ඇඟලුම් කර්මාන්තය තුලින්. ඩොලර් වලින් අපි ණය අරගත්තොත් එීම පොලිය ගෙවන්නත් ඕනේ ඩොලර් වලින්. වාරිකය ගෙවන්නත් ඕනේ ඩොලර් වලින්. ඩොලර් හම්බ කරලා දුන්නේ මේ කර්මාන්ත ශාලාවල වැඩ කරන මේ අහිංසක අපේ ගම්වල දරු දැරියෝ. දලදා මාලිගාව වටේ රේස් පැද්දා. රේස් කාර් ගෙනාවා. ඩොලර් මිලියන ගාණක් අපේ රටින් විදේශ විනිමය වියදම් කරා. ඒවා ඔක්කොම හම්බ කරලා දුන්නේ කවුද? මේ දරුවෝ. මේක දේශපාලන ව්‍යාපාරයක් කරගෙන එකම කණ්ඩායමකට සමෘද්ධිය ලබා දෙමින් ගිහිපු ව්‍යාපාරයක් විතරයි. ඒක තමුන්නාන්සේලා පිළිගන්න ඕනේ. අපිට ආයෙ දුම්පත් 104ක් හම්බෙලා තිනවා. අද මේ ඔක්කොම අපි පරිගණක වලට දාලා කරගෙන යනවා. මේ 104න් අඩුම වශයෙන් මම විශ්වාස කරනවා තුනා මාර්ගයට ඇත්තටම සමෘද්ධිය ලැබිය යුතුයි. මේ මාසේ ඉවර වෙන්න ඉස්සෙල්ලා අපි මේ 103 මාර්ගටම සමෘද්ධිය ලබා දෙන්න ඕනේ කියන එක විශේෂයෙන්ම මම ප්‍රකාශ කරනවා. සමෘද්ධි නිලධාරි මහත්වරු, පුංචි මිනිස්සු නැගිටවන්න ගත්ත උත්සාහයේ එසේ මෙසේ උත්සාහයක් නෙමෙයි. අපිව දිහා බැලුවේ හුඟක් දෙනෙක් විවිධ කෝණවලින් බැලුවා. මැතිවරණයක් එනකොට හැමදාම මේ අය ඉස්තිර කරන පොරොන්දුව දෙනවා. සමහරු කිව්ව කාලෙකදී මේක තමයි අපේ තියෙන ඡන්ද මැසිම කිව්වා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඔබතුමාලව දේශපාලන කෝණයෙන් බැලුවේ නැහැ. අවශ්‍ය මුදල් ප්‍රතිපාදන, අවශ්‍ය ශක්තිය ඒ ඔක්කොම ලබා දුන්නයි කියන එක මම තමුන්නාසලට සතුටෙන් කියනවා. මේගොල්ලෝ අපිට ජනාධිපති මැතිවරණයට වැඩ කෙරුවද කියලා හෙව්වේ නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ දැවැන්තයෙක්. මාධ්‍යෙන් කොයිතරම් දේවල් කිව්වත් නියම යහපාලන වෙනුවෙන් එක උතුරටද දකුණටද නැගෙනහිරටද නෙමෙයි සුදුසට සුදුසු තැන දෙන්න සාධාරණීෂ්ඨ කරන්න එතුමා කටයුතු කරලා තියෙනවා.